සමහර වෙලාවට අපිට ලෝකේ ඉපරණි ශිෂ්ටාචාර ගැන හදාරන්න වෙනවා. ලෝකේ ඉපරණි ශිෂ්ටාචාර ගැන හදාරන ඕන කෙනෙකුට අහන්න දකින්න පුළුවන් දෙයක් තමයි මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන එක. ගිහින් බලන්නකෝ ග්‍රීක රෝම ශිෂ්ටාචාර වලට. ඒ විතරක් නෙවෙයි සුමේරියන්, ඇසිරියන්, චෙල්ඩියන්, ඇචමේනියන් වගේ ඕනම ශිෂ්ටාචාරයක උනත් මේ වගේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරලා තියෙනවා. ඔගොල්ලෝ දන්නවද ලංකාවෙත් ලස්සනම ලස්සන මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන්න ආරම්භ කරේ මීට අවුරුදු දහස් ගණනාවකට පෙර. ප්‍රාග්ඓතිහාසික යුගයේ මානවයෝ තමයි ඒ වගේ වැඩ කරන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් මානවයෝ කරපු වැඩවලින් අද දක්වාම අපි පැවතගෙන ඉන්නේ වැඩ කීපයක් විතරයිනේ. ඉතින් ඔන්න ඒ වැඩෙන් අපිට උසස්ම මට්ටමේ අද වෙනකම් පවත්වාගෙන යන වැඩක් තමයි මෙන්න මේ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන එක. දැන් ඉතින් කල්පනා කරලා බලන්නකෝ මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන තැනක් ඔයාලා දැකලා තියෙනවද කියලා. එහෙම දැක්කනම් ඔයාට මතක් වේවි ඔන්න ඉතින් මැටි කපාගෙන ඇවිල්ලා ගොඩ ගහලා කට්ටියක් මැටි පදම් කරනවා. පදම් කරනවා, පාගනවා, මැටි වලට තෙල් වර්ග දාලා අනනවා. දවස් ගණන් ওই විදිහට මැටි පදම් කරලා තියෙන්න හරි. සමහර කට්ටිය මේ මැටි බෝල බෝල හදලා ගෙනල්ලා සකපෝරු උඩ තියලා එක එක පැත්තට ලස්සන්ට කරකවලා නියමෙට වළං කර්මාන්තය කරගෙන යනවා. ඉතින් සමහර කට්ටිය ওই විදිහට හදාගත්තු මැටි භාණ්ඩවල තියෙන අනවශ්‍ය සිදුරු එහෙම ඉවත් කරන්න හොඳ අතකොලුවක් එහෙම අරගෙන ගල් කැටයක් එහෙම ඇතුල් පැත්තෙන් තියලා වළං තලනවා කියලා වැඩකුත් කරනවා. ඉතින් ওই මැටි භාණ්ඩ දවස් කීපයක් පවනේ වේලල ඉවර වෙලා හොඳ දර පෝරණුවකට දාලෙවල්ලා ගිනි තියලා ටෙරා කොට ශක්තිමත් මැටි බඳුනක් බවට පත් කරගන්නවා. ඔන්න ඔහොම තමයි ඉතින් මැටි භාණ්ඩ හදාගන්නේ. ඉතින් මැටි භාණ්ඩ හදනකොට දහඩිය, කඳුළු, හෙළන ගොඩක් කට්ටිය ඒකට සාධාරණ මිලක් තාම ලබා ගන්නෑ. ලංකාව වගේ රටක මැටි භාණ්ඩ වලට ගොඩක් ලොකු ඉල්ලුමක් නැති වුණාට විදේශීය රටවල මැටි භාණ්ඩ වලට ගොඩාක් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔන්න ඉතින් අපි අද අඳින්න හදන්නේ ලස්සන්ට මැටි භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක්. ඒ කියන්නේ අපේ වචනයෙන් කියනවා නම් මැටි භාණ්ඩ හදන පිරිසක්. ඉතින් බලන්නකෝ මේ චිත්‍ර දිහා. මේ චිත්‍රයේ එක එක විදියට මිනිස්සු එකතු වෙලා මැටි භාණ්ඩ හදනවා. සමහරු වාඩි වෙලා ඉන්නවා, සමහරු ඉතින් හිටගෙනත් ඉන්නව නේද. ඉතින් මෙතන හොඳ සම්පිණ්ඩනයක් තියෙනවා. බලන්න මේ වළං අතර මිනිස් රූප සම්පිණ්ඩනය වෙච්ච හැටි. සමහරු වළං එක්ක වාඩි වෙලා හිටගෙන ඒ අතරින් ඉස්සරහින් වළං, පිටිපස්සෙන් ඔය එක එක විදියට වළං එකතු කරගෙන තියෙනවා. ඒ විතරක් නෑ, ටිකක් මේගොල්ලෝ ජීවත් වෙන ගෙයින් කොටසකුත් පේනවා නේද. ඒ වගේම මේ චිත්‍රයට ලස්සනක් එකතු කරන්න පුළුවන් හොඳ විදියට නිර්මාණය කරපු පසුබිමකුත් තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ වෙහෙස මහන්සිය දුක්ඛම් කටළු වලට උපහාරයක් විදියට ලස්සනම ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්න හිතුවා. ඉතින් ඔයා ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි විභාගි කරන දරුවෙක් නම් ඔයාටත් අනිවාර්යෙන්ම ඕන වෙනවා මෙන්න මේ විදියේ මැටි භාණ්ඩ හදන තැනක්, එහෙම නැත්නම් මැටි භාණ්ඩ හදන මිනිස්සු ටිකක් චිත්‍රයට නගන්න. අන්නේ චිත්‍රය අඳින්න තමයි අපි අද ඕගොල්ලොත් එක්ක මේ සාකච්ඡා කරන්න. ඉතින් මං කියපු කරුණු කාරණා ඔක්කොම හිතට අරගෙන මේ චිත්‍රයත් පාදක කරගෙන ඔයාගේ අදහස චිත්‍රයට එකතු කරගෙන අපි මේ චිත්‍රය ලස්සනට අඳිමු. ඉතින් ඔගොල්ලොන්ට ඕනනම් පුළුවන් මේ චිත්‍රය අපිත් එක්ක ඉස්සෙල්ලා මේ විදියට ඇඳලා බලලා පස්සේ ඔයාගේ අදහසොත් එකතු කරලා මේ චිත්‍ර ගොඩාක් ලස්සනට ඔයාගෙම කියලා ඔයාගේ නිර්මාණයක් අඳින්න පුළුවන් වේවි. එහෙමනම් ඉතින් අපි අඳින්න පටන් ගමු. මේ චිත්‍රයට අපි පාදක කරගත්තේ දියසායම් මාධ්‍ය. ඒත් ඔයා ප්‍රැස්ටල් වලින් අඳින කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රැස්ටල් පෙට්ටිය අරගෙන පුළුවන් තරම් මේ විදියට පාට කරන්න උත්සාහ කරන්න. ඔයාට ප්‍රැස්ටල් පාට කිරීම ගැන ගැටලුවක් තියෙනවා නම් අපි ප්‍රැස්ටල් පාට කරන විදිය ඔයාලට කියලා දෙන වීඩියෝ ගොඩක් එකතු කරලා තියෙනවා. ඔන්න ඔය ඉහළින් පෙනෙන ලින්ක් එක දිගේ ගියාම ප්‍රැස්ටල් මාධ්‍ය භාවිතා කරන විදියේ දේවල් ගොඩක් ඔයාලට දකින්න පුළුවන්. හොඳයි, ඉතින් දියසායම් වේවා ප්‍රැස්ටල් වේවා ඔගොල්ලොන්ට ගන්න පුළුවන් මිශ්‍ර මාධ්‍ය වුණත් මේකට පාවිච්චි කරගන්න. කොහොමුණත් ඉතින් මේ ටික පැන්සලෙන් නම් ඇඳගන්න ඕන. පැන්සලෙන් ඇඳගන්න ඉතින් හොඳ කඩදාසියකුත් තෝරගන්න. කඩදාසියකුත් තෝරගෙන HB පැන්සලකුත් තෝරගෙන අපි වැඩේ හිමින් පටන් ගමු.
මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා මම කියන්න ඕන මේ වගේ ලස්සන චිත්‍රයක් ඔයාලට මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න කියලා ඇඳලා එව්වේ නිෂාම් ඉන්දික සර්. ඉතින් සර් ඔයාලට මීට ඉස්සෙල්ලා චිත්‍ර ඇඳලා එවලා තියෙනවා. ඉතින් ඔයාලා මේ චිත්‍රවලටත් ගොඩාක් සතුටු වුණා කියලා අපිට කමෙන්ට්ස් කරලා තිබුණු නිසා සර් තව චිත්‍ර ඇඳලා එවලා තියෙනවා. ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු අපි සර්ටත් ස්තුතියි කියලා මේ චිත්‍ර මේ විදියට පිටපත් කරගන්න පුළුවන් වන්ද කියලා බලමු. ඉතින් අපි පැන්සලෙන් මේ චිත්‍රය පිටපත් කරගත්තා නේද? බලන්නකෝ ඉතින් මිනිස් රූප හරේ මෙහෙ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ චිත්‍ර මේ විදියටම මිනිස් රූප පිටවන්න ඕනේ. ඔන්න අපි දල වශයෙන් චිත්‍රය ඇඳගත්තම මෙන්න මේ විදිය. ඉතින් ඔයාට ඕනනම් පුළුවන් මේ වීඩියෝ එක ඕන තැනක නවත්තල ඉවර වෙලා මේ චිත්‍රය මේ විදියට කොපි කරගන්න. එහෙම නැත්නම් ඔයාගෙම කියන මිනිස් රූප ටිකක් මේකට එකතු කරලා බලන්නකෝ කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදියට චිත්‍රය ඇඳගෙන නම් ඔන්න අපි වර්ණ කරන්න පටන් ගන්නවා. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා වර්ණ කරන්න පටන් ගනිමු. හරි. ඔන්න දැන් ඉතින් අපි පාට පෙට්ටිය අරගෙන මේකටම ගැලපෙන වර්ණ ටිකක් තෝරගෙන පැලට් එකට දාගන්න. ටිකක් ලොකු පින්සලකුත් අතට ගන්න බය නැතුව ඉතින් දැන් ඔන්න පසුබිම වර්ණ කරමු. ඔයාලට පුළුවන් ඉස්සලාම ඔය ගස් කොළන් ඒ වගේ කුල පාටින් පසුබිම් වෙච්ච ටික ඔන්න ඔය විදියට සරලව පියවරක් දෙකක් ඔය විදියට පාට කරගන්න. එතකොට ඉතින් මේ මිනිස් රූප ටිකයි ඔය අනිත් ටික අමතක කරලා ගස් කොළන් ටික විතරක් පාට කරගන්නකෝ. හරි. දැන් ඔයා ගස් කොළන් ටික පාට කරගත්ත නම් මේ මිනිස් රූප ටික ඔය විදියටම තියෙන්න ඇරලා මිනිස් රූප වලට පසුබිම් වෙච්ච ඉතුරු ටික, ඒ කියන්නේ ඔය බිම, එතකොට ඔය වළං ගෙඩි වගේ දේවල් ඔය විදියට සරලව පාට කරගන්න. ඒ පාට කරගන්න ගමන් ඔන්න එතකොට පොල්ලතු පැලේ පොල්ලතු ටිකයි මැටි ගහපු බිත්තියයි එහෙමත් පාට කරගන්න ඕන. දැන් ඉතින් ඔයාලගේ අත හොඳට හුරු වෙලා හින්දා ඔයාලට පුළුවන් මේ මිනිසුන්ගේ අත පය මූණු වගේ දේවල් ටික ලස්සනට පාට කරන්න. ඉතින් මේ පියවරේ ඔය හැම දෙයක්ම පාට කරනකොට මතක තියාගන්න ඕන ඔයා අනිවාර්යයෙන්ම හොඳටම එළිය වැටිච්ච තැන් ටික සුදු පාටින් ඉතුරු කරගන්න ඕන. ඉතුරු ඒවා එළිය වැටිච්ච පිළිවෙලට ලා වර්ණේ ඉඳලා අඳුරු වර්ණ වෙනකන් පාට කරගන්න. දැන් ඉතින් ඔයාලට මේ මිනිස්සුන්ගේ ඇඳුම් ටික ඒ වගේ දේවල් සුදෙන් ඉතුරු වෙද්දි මේ විදියට පළවෙනි පියවර පාට කරගත්තා. ඉතින් පළවෙනි පියවරේ කිව්වට ඔයාලා පාට කරන තැන් වල ඔයාට ඕනනම් තව ටෝන් එකක් දෙපාර තුන් පාර පාට කරාට කමක් නැහැ. හැබැයි ඉතින් කොහොම වුණත් ඉස්සලාම් මේ වීඩියෝ එකේම විදියට පුළුවන් තරම් ට්‍රයි කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාගෙම පිළිවෙලකට පාට කරන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. කෝ දැන් බලමු ඕගොල්ලෝ මේ තත්ත්වෙට චිත්‍රේ පාට කරගෙනද කියලා. ෂා ලස්සන්ට තියෙනවනේ. හොඳයි එහෙනම් ඔන්න ඉතින් අපි පටන් ගමු තව පියවරක් යන්න. කොතනින්ද දැන් අපි පටන් ගන්නෙ? අපි දැන් මේ මිනිසුන්ගේ ඇඳුම් ටික පාට කරමු. ඔන්න එහෙමනම් ඇඳුම් ටික පාට කරනවා මෙන්න මේ විදියට. ඒගොල්ලෝ ඔය ඇඳපු සරම් බැනියම් චීත්තරෙදි හැට්ට වාගේ දේවල් පාට කරගන්නකොට ඔළුවේ බැඳගත්තු රෙදි කෑලි ටික එහෙමත් හොඳින් පාට කරගන්න ඕන. ඉතින් ඔයාට පුළුවන් මේක එක පියවරකින් පියවර දෙකකින් වාගේ ඔයා කැමති විදියට මේ ඇඳුම් ටික පාට කරගන්න. දැන් ඉතින් ඔයාට මේ මිනිසුන්ගේ ඔළු එහෙම සමහර වෙලාවට තාම පාට කරගත්තේ නැහනේ. ඒකට ඉතින් කමක් නැහැ. ඒවා අපිට පස්සේ පාට කරන්න පුළුවන්නේ. සමහරුන්ට මේ ඔළු පේන්න බෑ, ගත්ත ගමන් කළු පාටයිනේ. ලේසිම දේ ඔළු පාට කරන්න කියලා හිතාගෙන කළු ටිකක් අරගෙන ඔළුවේ ගාගෙන ඉන්නවා. හැබැයි ඉතින් චිත්‍ර අඳින්න හොඳට පුළුවන් වෙච්ච කට්ටිය කළු චුට්ටක්වත් පාවිච්චි නොකර සමහර වෙලාවට ලස්සනම ලස්සන චිත්‍ර අඳිනවා. ඒක නිසා ටිකක් ඉවසීමෙන් කටයුතු කරනවා නම් හොඳයි. මුල් අවස්ථාවේ පැලට් එකට කළු දාගන්න නැතුව අපි අනිත් වර්ණ එකතු කර කර අපිට පුළුවන් තරම් අඳුරු වර්ණ නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් වේවි. ඔන්න දැන් ඉතින් ඔගොල්ලෝ මේ තත්ත්වෙට චිත්‍ර පාට කරගෙන කියලා අපිට පේනවා. එහෙමනම් ඉතින් වීඩියෝ එක නවත්තලා බලන්න අපි තව පියවරක් ඉස්සරහට යනවද? යන්න ඉස්සලා මොනවා හරි අඩුපාඩු තියෙනම් ඒ අඩුපාඩු ටිකත් මේ වෙලාවෙම සම්පූර්ණ කරගන්න එක හොඳයි. එහෙමනම් ඉතින් අපි තව පියවරක් ඉස්සරහට යන්න හදන්නේ. අපි දැන් කරන්නේ මෙන්න මේ මනුස්ස රූප හතර මෙන්න මේ විදියට සම්පූර්ණ කරගන්න එක.
ඔන්න ඉතින් එතකොට මේ ඇඳුම් පැළඳුම් අත්පාවල ඇඟිලි පවා අපි ටිකක් තද වර්ණ අරගෙන මෙන්න මේ විදියට විස්තර කරගන්න. එතකොට ඉතින් මේ මූණවල තියෙන විඩාවත් එක්ක පවතින සන්තෝෂය පවා අපි හොඳින් නිර්මාණය කරන්න වෙනවා. ඉතින් දැන් හොඳට කල්පනා කරන්න වැඩ කරන මිනිස්සු ගාව තියෙන අමුතුම සන්තෝෂයක්. වැඩ ගොඩක් ඉවර කරගත්තම ඒගොල්ල පුදුම සන්තෝසයි. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ වැඩ නොකර නිකම්ම නිකං කාලය ගත කරන්න. බලන්න මේ අහිංසක මිනිස්සු රටේ ආර්ථිකයට කොච්චර දායක වෙනවද කියලා. හරි, එහෙමනම් ඉතින් මිනිස් රූප ටික ඔය විදියට අපි පාට කරගත්තා. එල්ලිය අඳුර හොඳට පාට කරගත්තා. දැන් ඉතින් මූණවල ලක්ෂණ, ඇඳුම් වල තියෙන ත්‍රිමාන ලක්ෂණ හොඳට මතුවලා තියෙන්නේ. අපිට දැන් පුළුවන් මෙන්න මේ විදියට හට්ටි වළං ගෙඩි වලත් තියෙන එළිය අඳුර පෙන්න ගන්න. ඉතින් මේවයි හෙවණලී හැමත් මේ විදියට අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් බලන්නකෝ මේ වීඩියෝ එක නවත්තලා ඔයාගේ චිත්‍රෙත් මේ තත්ත්වෙටම පත් වෙලා නේද කියලා. එහෙමනම් ඉතින් අපිට තව පියවරක් ඉදිරියට යන්න පුළුවන්. දැන් ඔන්න ඔයාගේ චිත්‍රය හැඩ වෙනවා පේනවා. ඔන්න දැන් අපි චිත්‍රේ අවසාන පියවරටම ගෙනල්ලා තියෙන්නේ. බලන්න පොංචි පුතේ දුවේ, ඔයාගේ චිත්‍රෙත් ඔය විදියටම ලස්සනට නිර්මාණය වෙනවද කියලා. දැන් ඉතින් හැම වළඳෙම විස්තර, ඒ කියන්නේ එල්ලිය අඳුර ත්‍රිමාන ලක්ෂණ හොඳට පෙන්වලා තියෙනවා. මිනිස් රූපවල කිසි අඩුවක් නැහැ. බලන්න ඒගොල්ලෝ වාසය කරන පොංචි පොල්ලතු පැලෙත් ලස්සනට විස්තර පෙන්වපු හැටි. ඉතින් ඒවයි මැටි බිත්ති පැලිල යන විදිය පවා අපි රේඛාවෙන් පෙන්වන්න උත්සාහ කරා. ඉතින් මේ මිනිස් රූපවල ගස්වැල්වල හට්ටි වළංවල මෝස්තර අතරේ මේ පොල්ලතු පැලේ ඔයාට පේනව නේද රේඛා වැදිලා තියෙනවා වගේ. ඔව්, ඇත්තටම ඒවා ඒකාකාරී රේඛා නෙවෙයි, එක එක විදියට වැදිච්ච නිදහස් රේඛා ටිකක්. සමහර තැන්වල ඒවා රේඛාත් නෙවෙයි, නිකම් පදාස වලට පුංචි තල්ලුවක් දීලා විතරයි. ඒකෙහින්ද ඔයා කවදාවත් රේඛාව භාවිතා කරලා චිත්‍රයක් ඉවර කරගන්න හිතන්න එපා. ගොඩක් කට්ටිය කරන්නේ චිත්‍රයේ අවසානයක් පේන්නේ නැති වෙනකොට රේඛා දාන එකනේ. ඉතින් බලන්න රේඛාව උනත් ටිකක් නිර්මාණාත්මකව දාන විදිය අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පෙන්වලා තියෙනවා. දැන් බලන්නකෝ ඔයාගේ චිත්‍ර දිහා. ඔයාගේ චිත්‍ර මේ චිත්‍රට වඩා ලස්සනට ඇඳලා නම් ඔයා ගොඩක් දක්ෂයි. එහෙමනම් අන්න එතකොට තමයි අපිට ගොඩක් සතුටු හිතෙන්නේ. ඉතින් පුතේ දුවේ, ඔයා මේ චිත්‍ර බලලා ගොඩක් සන්තෝෂ වෙන්න ඇති කියලා අපිට හිතෙනවා. එහෙමනම් ඉතින් ඔයාගේ අදහස යටින් කමෙන්ට්ස් කරලා තියෙන්න ඕන. ඉතින් ඔයාට අමතක වෙවි ලයික් එකක් දාන්න. දැම්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න. ඒ වගේම ඔය තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඔය යටින් තියෙන subscribe button එක click කරන්න. අන්න එතකොට ඔයාට අලුත්ම වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. අන්න එතන bell සලකුණක් තිබුණා නම් ඒකත් click කරලා තියන්න. ඉතින් පුතේ දුවේ, ඔයා O level උනත් A level උනත් ඔයාට ගොඩාක් වටින චිත්‍රයක් තමයි අද අපි ගෙනාවේ. ඉතින් මහන්සි වෙලා ඇඳොතින් ඔයාට ගොඩාක් ලකුණු ගන්න පුළුවන්. කීප සැරයක් අඳින්න, කීප සැරයක් ඇඳලා ඔයාගේ කොටසොත් එකතු කරලා මේකේ ලස්සනම ලස්සන නිර්මාණයක් කරන්න උත්සාහ ගන්න. ඔන්න ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සමු ගන්න හදන්නේ. ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ට අපිත් එක්ක රැඳෙනවට. අපි ඉක්මනටම හමු වෙනනම්. ඔයාට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.